සුබ දවසක් වේවා කියලා මුලින්ම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ඉස්සරහා මෙතන පේනවා ඇති මේ වතුර බෝතලයක් තියලා බටයක් අයි කරලා තියෙනවා. ස්වභාවික ජල ටැංකියක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක ගැන තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ පීඩනයේ ආධාරයෙන්. මම දැක්ක ගොඩක් YouTube එකේ දාලා තියෙනවා. සමහර තැන්වලදී ඒක සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙන සරලම ක්‍රමය තමයි අද මම ඔයාලට මේක කියලා දෙන්න යන්නේ. මේ පීඩනයේ ආධාරයෙන් තමයි මේ වතුර පල්ලෙහාට ඇදලා ගන්න එකේ පීඩනයේ ආධාරයෙන් තමයි උඩ බටයක් තියෙනවා. මම ඔයාලට ලං කරලා ඒක පෙන්නන්නම්. ඒ බටින් තමයි උඩට වතුර ඇදගෙන ඇදලා ගන්න මේ පල්ලෙහාට යන පීඩනෙත් එක්ක. අපි එහෙනම් ඒක කරලා බලලා ගිහලා විස්තරේ මේක හරියට සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. ඔයාලට දැන් පේනවා ඇති මේ බටෙන් වතුර ඇද ගන්නවා උඩට. මේකෙන් මෙහෙම මේ විදිහට පල්ලෙහාට වතුර පිරෙනවා. ඒ පිරෙනවත් සමග මේ බටෙන් එන පීඩනය හරහා මෙන්න මේ බටෙන් උඩට වතුර ඇදලා ගන්නවා. මේක අපිට සරලවම වතුර පොම්පයක් විදිහට, වතුර ටැංකියක් විදිහට භාවිතා කරන්න අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ගැන අවබෝධයක් නැති කෙනෙකුට හිතන්න පුළුවන් මේක බොරුවක් කියලා. මේ මෝටරයක් දාලා වතුර උඩට අරගෙන මේ නිකන් මේ පල්ලෙහාට අර පීඩනයේ ආධාරයෙන් වතුර ගෙනියනවා කියලා. එහෙම දෙයක් නැහැ. පීඩනයේ ආධාරයෙන් තමයි මේ වතුර මේ ඇදගන්නේ. මෙන්න මේ තියෙන්නේ ඒ බටේ. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට තමයි මම වතුර දාගෙන තින්නේ. මේ බටේ දිග ප්‍රමාණය ඉඳලා සාමාන්‍යයෙන් අඟලක් විතර වෙද්දී වතුර බාර නතර වෙනවා. අපිට පුළුවන් ඒක පොණ්ඩේකට දාගත්ත, ඒ කියන්නේ පොණ්ඩේකට මේක දාගෙන එක පැත්තකින් මේ බටින් වැටෙන වතුර වලින් එක දිගට මේක ක්‍රියාත්මක කරගෙන යන්න. ඒක තමයි ඉතින් මේකේ විශේෂත්වය. මම ඔයාලට කිව්වා වගේ ඔයාලට තව පාරක් ඕන මේක මේව කරලා පෙන්නන්න පුළුවන්. පීඩනය සහ ගුරුත්වාකර්ෂණය තමයි මේකේ තියෙන ඉතාම වැදගත් සිද්ධාන්තය. ඉතින් මේ වගේ දෙයක් කිසිම විදුලියක් නැතුව ඒ වගේ කිසිම බලයක් මෝටරයක් නැතුව මේ අපිට වතුර මලක් වුණා මේ පීඩනයේ ආධාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඊට එහාට ගිහිල්ලා අපිට සාමාන්‍යයෙන් පොඩි ඩයිනමෝවක් අරගවන තත්ත්වයට පත් කරගන්නත් පුළුවන් හරි සාර්ථක විදිහට මේක හදාගත්තොත්. මේ සිද්ධාන්තයේ තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔයාලට කිව්වා වගේ මම තව පාරක් මේක මේව කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ බටේ. මේ තියෙන්නේ මේ විදිහට ආපු මේවක. දැන් මම මෙතනින් මේ පොඩි අබයක් ගහගෙන තිනෝ එළී අබේ ගලවලා ඔයාලට මම මේක කරලා දෙන්නම්. දැන් ඔයාලට පේනවා ඇති අන්න මේකෙන් වතුර එනවා මේ උඩ පටින් පීඩනය හරහා. මේ ඔයාලට පේනවා දැන් මේකේ වතුර ටික ටික අඩු වෙනවා. මේකෙන් වතුර උඩට එනවා. මේකෙන් මෙහෙම වතුර අඩු වෙනවා. ඔයාලට පේනවා දැන් මේක. ඉතින් ඔන්න ඔක තමයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මෙන්න මේක තමයි ඔයාලට මම කලින් පෙන්නපු නිර්මාණය. මේක මෙන්න මේ බටේ පොඩ්ඩක් දිග වැඩි වෙන්න ඕන. මේ බටේ දිගට සාපේක්ෂව ගත්තෙන් පස්සේ මේ බටේ යට තියෙන දිගෙන් දෙකක වගේ ප්‍රමාණයක්, මේ දිග වගේ දෙකකට හෝ වැඩි ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න ඕන. අපි මේ ස්වයංක්‍රීය පීඩනයේ ආධාරයෙන් ක්‍රියාත්මක වෙන වතුර මලක් හෝ වතුර ටැංකියක් විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි පීඩනය ආධාර කරගෙන එක දිගට කන්ටිනියු අපිට වතුර ලබා දෙන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මෙන්න මේක මේ විදිහට ඔයාලට පේනවා ඉතින් දැන් මෙන්න මේ විදිහට දිගට අපි මේක හරියටම හදන්න ඕන. නැත්තම් මේක මේව කරගන්න අමාරු වෙනවා. මේ වගේ කොටට කපලා දිනුනොත් එහෙම ඔයාලට මේක කොට අමාරු වෙන වැඩේ කරගන්න. අපිට ගොඩක් වෙලාවට වටින්නේ මේක මේ ගොඩක් වටින්නේ ස්වභාවික වතුර මලක්. මේ වතුර මලක් වගේ එකක් නිර්මාණය කරගනිද්දී තමයි මේක ගොඩක් වෙලාවට වටින්නේ. මොකද මෝටරයක්
දාලා තමයි වතුර ටැංකි ගොඩක් කියලා මේ වතුර මාල් ගොඩක් කියලා අපිට හදන්නේ. මෙන්න මේ වගේ උපකරණයක් ආධාර කරගෙන අපිට ස්වභාවික පීඩනයේ ආධාරයෙන් එක දිගට කන්ටිනියු නතර වෙන්නේ නැති වතුර මාලක් විදිහට මේක හදාගන්න පුළුවන්. මේක පීඩනයේ තියෙන සිද්ධාන්ත කියන එක තමයි අපි අරගන්න ඕනේ.